ඔනේ ඉතින් යාළුවනේ මාර වැඩේ කියන්නේ රතිෂ්ගේ අම්මා ආවට පස්සේ දැනගත්තා කවුද අපේ මයිකුයි මිලානුයි. ඉතින් ඔන්න එනවා රතිෂ්ගේ ගෙදරට. එනකොටම අක්ක ඉන්නවා කකුල් දෙකක් තුඩ තියාගෙන. ඉතින් රතිෂ්ගේ ගෙදරට ආවට පස්සේ මයික්ගේ කටේ හැටි ඔයාලා දන්නවනේ. ඉතින් කියාගෙන කියාගෙන යනවා එක එක දේවල්. ඔන්න ඔය මයිකේ කට නිසා ඉතින් අම්මට තවත් අප්සෙට් ගියා. මොකද රදීෂ් හොයාගෙන තියෙන්නේ මොන වගේ කෙල්ලෙක්ද යන්න අම්මට කුතුහලයක් ඇති වුණා. ඉතින් අම්මට තවත් තරහ ගියා. මොකද ගමේ ගොඩේ ගැන කියවනකොට මයිකේ කට ආය අහන්න දෙයක් නැහැනේ. මයික් කියන ගත්තොත් කට ඇරියොත් එතන ඉතින් මගුල ඉවරයි. අන්න ඒ නිසා මයිකේ කට නිසාත් රදිෂ්ට අවාසියක් තමයි සිද්ධ වුණේ. ඉතින් යාළුවනේ මෙන්න මේ නිසා රදිෂ්ට කියනවා ඔය කියන කෙල්ල අපිට බලන්න යන්න පුළුවන්ද කියලා. අපිවත් බලන්න එක්කන් යනකො කියලා. ඉතින් ලිහිණිගේ අම්මයි තාත්තා තින්නේ රදිෂ්ගේ අම්මයි තාත්තයි හමු වෙන්නේ. මොකද මේ මංගල්‍ය ගැන ස්ථීරවම කතා කරලා ස්ථීරවම තීරණයක් ගන්න. ඉතින් කල් ඇතුව රදිෂ් ඇවිල්ලා ලිහිණිට කියනවා ඔයාලා මේ කොටස් බලන්න ඇති කියලා මම හිතනවා. ඒ වුණාට මට හිතුණා මේ ගැන අය කතා කරන්න. ඔයාලා දන්නවනේ රදිෂ් ලිහිණිගේ ආදර කතාව නම් ඇත්තටම කොච්චර කතා කරත් මදි කියලා. ඉතින් අපේ රදිෂ් එනවා ලිහිණි තරහ යන එක්කෙනානේ. ඉතින් ලිහිණි කියනවා අම්මයි තාත්තා අම්මා ඒ වෙලාවේ මොන හරි කිව්වොත් ඔයා ගණන් ගන්න එපා කියලා. ලිහිණිට ඒක චුට්ටක් අප්සෙට් ගියා. ලිහිණි කල්පනා කරනවා මොකද කරන්නේ කියලා. ඉතින් රදිෂ්ටත් හිතාගන්න බෑ අම්මා මොනවා වගේ කියයිද කියලා. මොකද මේනකත් විස බීජ ඔළුවට දාලාන තියෙන්නේ කලින්ම. ඒ වගේම ඔයින්දී මයිකුත් ඇවිල්ලා එතන චොර කරා. ඉතින් අම්මා ඉන්නේ දෙගෙඩියාවි. සමහරක් විට මම හිතනවා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණොත් හොඳයි කියලා. ලිහිණි දැකපු ගමන්ම අම්මට තියෙන අර නරක අදහස් ටික හිතෙන් අයින් වුණා හොඳයි කියලා. මොකද අම්මට පැහැදිලි වෙන්න ඕන ලිහිණි දැක්කහම ලිහිණි කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඒ වගේ අදහසක් හිතට ආවොත් කතාව ලස්සනට තියෙයි. එහෙනම් අර මේනක කිව්ව දේවල් නිසා අම්මව අප්සෙට් යන්නේ නැති වෙයි. අම්මා මේනක කියපු දේවල් එක සෙනින් අමතක කරයි ලිහිණි දැක්කොත්. මේ වගේ දෙයක් සිද්ධ වුණොත් නම් කතාව ලස්සනට තියෙයි. අපි බලමු මොන වගේ දෙයක් සිද්ධ වෙන්නේ කියලා. පිටපත් රචකයා මොන විදිහටද ඊළඟ පිටපත ලියලා තියෙන්නේ කියලා අපිට හිතාගන්න බෑනේ. ඉතින් අපි කතාව බලලා බලමු ඊළඟට මොකද සිද්ධ වෙන්නේ කියලා. යාළුවනේ ඒ වුණාට ඔයාලටත් හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න අයිතියක් තියෙනවා. එහෙනම් ගෙහින් යන්න පරිස්සම තියෙන මං ඔයාලගේ ආදරණීය ඇලිය නිෂ්.